අමුත මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මුහුද මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි ඊට අවුරුදු දහස් ගණනකට ඉස්සෙල්ලා ඒ කාලේ ලෝකයේ භූමි ලක්ෂණ පිටලා තිබුණු මෙහෙමයි ඉන්දියාවත් ලංකාවත් අප්‍රිකාවට යා කරලා ගොඩ බිමක් තිබුණු බවයි විද්‍යාඥයන්ගේ මතය භූමි කම්පාවකින් ඒ ගොඩ බිම ගිලුණලු අද ඔය මාලදිවයින ලකදිව දූපත් ඒ කාලේ තිබ්බ කඳුවල මුදුන් ඒ කාලේ මම හිටියානම් හැම තැනම ඇවිදිනවා ඔය සත්තු හැම ලෝකේ අනිත් රටවලට පැතුරුනේ ආන්නේ එහෙමයි හිමාල වනයේ අපි නොදන්න සත්තු තව කොච්චර නම් ඇද්ද හැබැයි අනෝ සත්තු විලක් තියෙනවයි කිව්වේ හිනේ ඩොක්ටර් ඒ කාලේ පුදුම සත්තු තාමත් දූපත් වල ඇති කොටු වෙලා ආව් එක් කන්දලීනි අකබෝනා බොරු කතා එහෙම කියන්ට පාටොමි දැන් ඇදිනේ උන් ඕව දන්නවා ඒ ඩොක්ටර් පුස්කාව පුස්කොල දන්නේ පෙත්තප්පු එහෙමද එහෙම කියන්න එපා පුස්කොලේ පුස්කාවට මොකද මොලේ හොඳටම හොරලා ඒක නෙවෙයි පිරමිඩ් ළඟ කීප දෙනෙක් දැකලා තියෙනවා ඔය හිමාලයේ පැත්තේ හිටියේ කියන කුරුල්ලෙක් මෙච්චර කාල ජීවත් වෙන්න පුළුවනේ නැද්ද ඔය කාලේ ඊජිප්තුවරු මන්ත්‍ර ශාස්ත්‍ර දන්නවා හොඳට රජවරුන්ගේ සිරුරු තාමත් තියෙන පිරමිඩ් වල මේක ඇත්ත නැත් අපි කොහොම හරි හොයා ගන්න ඕන මන්ත්‍ර බලෙන් කුරුල්ලව බන්ධනය කළා රස්සාවට ඩොක්ටර් අපි ගිහින් කොහොම හරි ඔය කුරුල්ලව අල්ල ගන්න ඕනි පිස්සු පිස්සු බෝතෝ කොහොම අල්ලන් ගිහින් බලමුකෝ මට ඒ කුරුල්ලන් එක කතා කරන්න පුළුවන් ඩොක්ටර්ට බැයි නම් මම දෙන්නම් ටෝක් එක බූතයන්ට අහුවෙයිද පෙත්ත කියනවා වගේ අපලුවල් බන්දෝ තාරස්සාවට හොඳයිනේ අපි කෝකටත් ගිහින් බලමුකෝ මේක බූතයන්ගේ වැඩක්ද නැද්ද කියලා හැබැයිටම ඔයා ගත්තොත් නම් වටිනාකම කියලා නිම කරන්න බෑ ඩොක්ටර් ඒ විතරක් නෙවෙයි ඉතිහාසගත වෙන සොයා ගැනීමකුත් වෙනවා එදා බෙහෙත් බලෙන් පිරමිඩ් ඇතුළේ තැන්පත් කළ රජවරුන්ගේ සිරුරු සොයා ගත්තා වගේ වැදගත් එකක් වෙනවා ඔව් ඩොක්ටර් මට විශේෂයෙන් දැනගන්න ඕන වෙලා තියෙන්නේ ඒ කාලේ සත්තුන්ට කාත් එක්කත් කතා කරන්න පුළුවන් බලය තිබුණා. දැන් ඒක නැහැ. ඒක මට ලැබිලා තියෙනවා. ආන්න ඒකයි. ටොමි, ගමනට අවශ්‍ය දේ ලෑස්ති කරන්න. අපි ඉක්මනට ඊජිප්තුවේ පිරමිඩ් බල අපිටත් වෙමු. මිත්‍රවරුනි, අපි නැගිටලා ගොඩියට දිවුරුම් දෙමු. අපි හැමදාම ගුටි කනවා. කොඩියේ අනුහසින් මේ පාරවත් ගුටි නොකා බේරෙන්න සැලසේවා. ඔය මොනවද කියන්නේ? අපි කියන්නේ ඇත්ත. ඇව්. වතුරෙන් නෑවෝ. ගින්දරෙන් පිටුනෝ. පාලකන විමුද වැටිලෝ. මම බලා ගන්නම් ඒවා. අපේ බොස් බලා ගනි. අපි ගුටි කටි මොසා බලති. අපි ගුටි කටි මොසා බලති. නොස්තරේපා මේ කුරුල්ලා දන්නවා සත්තුත් එක්ක කතා කරන රහස මේ කුරුල්ලා භූතෙක් නම් රහස දැනගන්නේ කොහමද අපි පඳුරේ ඉන්න කුරුල්ලා මටද දොස්තර අතේම ඉඳිද්දි ඔය ඊජිප්තුවේ ඕක තියෙන්නේ කොහෙද ඊජිප්තුවේ වැලිලු නේද ඈ බස් අපි වැල්ලේ මාලිගා හදමු ඈ කුරුල්ලා වන මාලිගාව නෙවෙයි ඒ මොකටද බස් පැහෙන්නේ නැතුව මම කියන එක අහගන්නවා අපට ඕන කරන කුරුල්ලා ඉන්නේ පිරමිඩ් එක ඇතුලේ දන්නවා ඩොක්ටර් කිව්වේ පිරමිඩ් වලට ඩොක්ටර් යන්නේ අපි බුරු පිරමිඩ් එකක් මවලා මිනිහව රවට්ටනවා හරිද මවන්නේ කොහොමද අවුරුදු ගණනක ප්‍රතිපලයක් මම හොයාගත්ත තාක්ෂණ ක්‍රමයට કૃත්‍රිම පිරමිඩයක් හදන්න ඇත්ත ඒක වගේමයි පළලින් උසින් අපේ බොස්කෝකට අද්දිතින් දස්සයනි ඕම් බලනවා අතින් අරන් යන්න පුළුවන් ආපෝ ඔය ටිප් ටොප් බෑග් එකේ කොයිද පිරමිඩ් මා විශ්වාස නැහැ විශ්වාස නැහැ කවද්ද මම බොරු කිව්වේ බොස් කිව්වද බොරුවක් කියවුවා මම පෙන්නන්නම්
මේ බොත්තම තද කරපුවාම විශාල පිරමිඩයක් මැවෙනවා. දොස්තර ඒකට රිංගනවා, දොස්තරව කොටු කරනවා, කුරුල්ලව අල්ල ගන්නවා. හොල්මන් කුරුල්ල අල්ලන්න ගින් අපිත් හොල්මන් වෙනවා. මේකේ බුහම හොල්මන පෙනෙයි. කොයි වෙලාවටද පෙන්වන්නේ බස්? නින්ද ගියාම. ආපෝ මට මේ ඔක්කොම නිකන් හොල්මන් වගේ පේන්නේ ඕකෝ. පෙනෙයි හොල්මන් හොල්මන්. මේ බොත්තම තද කළොත් එහෙම තේරුණාද? මේ රතු බොත්තම දා. එපා 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 මිනිහෝ ඔක අල්ලන්න එපා. අයි කිව්වද ඒ කරලා දැන් ඉන්න රිලෝ වගේ එල්ලිලා ආවද ඊජිප් බැල බලපන් ආවද කියලා අදබ මිනිහට තුවාල එහෙම වුණාද දන්නේ නැහැ බොස් කොහම තුවාල වෙන්නද ඔළු වෙන්නේ වැටුනේ මිනිහගේ ඔළුව ගන කමයි දැක්කද පිරිමක් ගැහැව්වා අපි නෙව කොන්ස්තන්තිනු වරායේ නැංගුරන් දැම්මා රෑ ෂේම භූමිය නැවතුනේ ඔටුව පිටේ ගිහින් හෙට දවල් වෙනකොට පිරමිඩ් වලට ලඟ වෙන්නයි ඩොක්ටර් හොඳ හිතගේ බලාපොරොත්තුව ආ සහරා හරිම විශාලයි වැලිමයි තියෙන්නේ හරි රස්නේ කාඩිය උලන් ටිකක් කොච්චර ගන්න ඕනේ මං හිතන්නේ පිරමිඩ් ඇතුලේ මේ තරම් රස්නේ නැතුව ඇති නේද අපි දැන් හයි කරමු මෙතන හොඳ තැන ඔය කට්ටිය එනවා දොස්තරලගේ කට්ටිය එනවද කියලා බලනවා චව් චව් ඔතන ඉඳලා බලනවා මම මුරේ බස් දැන් මම මේ බොත්තම තද කරන්නයි යන්නේ ඈතට වෙලා ඉන්නවා තේරුණාද ඕන් ඇත්ත පිරමිඩයක් වගේමයි. දොස්තර ආපුවාම ඇත්ත එකක් කියලා රින්ගයි. එතකොට දොර වහනවා. කුරුල්ල අපේ. කොහේ මුලට තිබ්බ මිනිහා? පේන්නේ නැහැ. කො චව් චව්. ඔහමද මුර කරන්නේ? මොකද කරන්නේ? මෙතන. වාතින්න ඩිංග ජීවත් වී සැපෙන් ඉදිමු අපි මල්ලි කොහොමද සින්දුව දැන් මම උඹ වෙතේ නැගිටින්නේ නැත්තම් සැප කොහම වුණත් ඉන්න ඩිංග නැතු යයි බෑවිලා ඉන්න හැටි තලපතා වගේ ආ හුටි අප්ජ උනා අප්ජ උනා අප්ජ ඉර්ෂ්‍යා කර පාප මිත්‍රයෝ සැපෙන් ඉන්න දෙන්නෙත් නෑ අපෝයි ආ තොමි අන්න අර තියෙන පිරමිඩ් දැක්කද අපි අන්තං ආවා හොල්මන් නැති වෙන්න බෑ මේ සේරම තියෙන්නේ සොහුන්ගේ වල්නේ ජෝර්ජ් එලියට එවිල බලන්න මගේ අම්මේ මැරිච්ච රජවරු ඉන්නේ අර පිරමිඩ් වලද හරි පිරමිඩ් වල තමයි මේවයි අවුරුදු දහස් ගණන කය බේත් කවල ඒ සිරුරු තවම ඒ වගේම තියෙනවා මේ ආරක්ෂා කරන්නේ භූතයෝ තේරුණාද ඌයේ භූතයෝපා මහවෙ උලනවා සමාවෙන්ට ජෝර්ජ් බය කරන්න නෙමෙයි කිව්වේ මම ඇතුල් වෙන්නේ ડોක්ටර් නංගුලකින් රින් ගන්න. එතකොට අපි අපිට රින් ගන්න බෑ එහෙම. අපි දන්නේ කොහොමද ඒ කුරුල්ල කොයි පිරමීඩ් එකේද ඉන්නේ කියලා හැබැයිටම. එකින් එකට ගිහින් බලමු. එතකොට හම්බුවී. ඔව් අපි වෙන වෙනම ගිහින් බලමු. එතකොට ලේසි. චිම්පයි බිග් බර්ඩ් ඔය පැත්තෙන් ගිහින් බලන්න කරුණා කරලා. ඩඩෝරි සර පැත්තෙන්. බු. කොමි පෙත්තයි අර පැත්තෙන් යන්න කරුණා කරලා. රයිට්. මම පිරමීඩ් එක වටේ ගිහින් බලලා එන්නම් හොඳේ. මේරවා බොස් ඔව් එහාට වෙනවා එනවා ආ හැබැයි මොකද ඒ සද්දේ ළඟම යහුනේ කිව්වා වගේ හොල්මන්ද දන්නෙත් නැහැ බැටම ડોක්ටර් ඇතුල් වෙන්නයි යන්නේ ලැහැස්ති වෙනවා ඉක්මන්ට පුදුමයි මේක ඇතුලේ හොල්මන් තියෙනවද දන්නෙත් නැහැ කියන්නත් බෑ හොල්මන් තියෙනවද කියලා වල් බං ඉන්නවා මේ වර චව් චව් මම වරෙන් බඳිනවා දොස්තරව ඉක්මනට පිරමිඩ් එක ඇදගෙන යමු බිග් බර්ඩ් මුකුත් දැක්කද කවුරුත් නැහැ අපිත් කවුරුවත් දැක්කේ නැහැ ගියේ වැරදි පැත්තට වෙන්න ඇති ડોක්ටර්ට හම්බෙන්න ඇති ඒගොල්ලෝ අපි ගිහින් බලමුකෝ ડોක්ටර් ගියේ අර කඳ පිටිපස්සේ පිරමිඩ් එකටනේ අපි ගිහින් බලමු ඔව් ඔව් අපි ගිහින් බලමු යමු යමු
මහා පුදුමයක් නේ. ડોක්ටර් ඇතුළුණු පිරමීඩ් එක තිබුණේ මෙතනනේ. හොල්මන්ද දන්නේ නැහැ. මෙතන තියෙනවා අපි දැක්කනේ. රකුසා. රකුසා මේ? ඔව්. මගේ නහයට දැනනවානේ ඕවා. ඉවට. රකුසාගේ මිනිස්සුයි ડોක්ටර් වි දැන් ටිකකට ඉස්සෙල්ලා මෙතන ඉඳලා තියෙනවානේ. උන් ડોක්ටර්ව අල්ලගෙන යන්න ඇති. දඩුරිස්. ඉක්මනට ඉව පාරේ අපිව අරන් යන්න. යා. විශ්වාසද මේකද පාර? මන් දන්නේ නෑ බොස්. මේ තියෙන්නේ චව් චව් වැඳපු මැප් එක. මේක මැප් එකක්ද? ලෝක සිටියමනේ. කොහොමද මේකෙන් පාර හොයන්නේ? තමසේ ඔළුව හොඳ නැද්ද? ආ කොහෙ ගියත් හොඳට නා ගන්න පුළුවන්. වැලි තියෙනවා මුහුද ළඟයි. යනකට සහරාවේ කොහින්ද මුහුදක්? අපි වල්මත් වෙලා. එහෙනම් මෙතනම නවත්තලා ඉමු. ඈත මොනවද එනවා වගේ බොස්. මොකද්ද පේන්නේ? කියන්න බෑ පුංචි. ඔය වැරදි කොනින්නේ බලන්නේ. මොනියා මෙහෙට ගන්න ඕක. බොස් බොස් බෙල්ල බෙල්ල ડોක්ටර්ගේ කට්ටිය පොලිසිය ගේන්න වගේ යන්නේ. ડોක්ටර්ව පොලිසියෙන් දැක්කොත් අපි ඉඳලා ඉවරයි. අපි දොස්තරව ඇත්ත පිරමීඩ් එකකට දාලා වහලා දාමු. එතකොට හොයන්න බෑ. මෙච්චරයි කරන්න තියෙන්නේ. වාහනේ පිරමීඩ් එක පැත්තට හරවලා ගන්නවා. කාටවත් හොයන්න බැරි වෙන්න ඇතුළට දාමු. ඉක්මන් කරලා ගන්නවකෝ දොස්තරව එළියට බැඳලා කුදලලා. නියම තැන අතනින්. මේක හොල්මන් නැත්තම් පුදුමයි. මිනි සොහොන්ගේ හොල්මන් නැති වේවි ඈ. යකුන්ට බය නම් සොහොනේ. දේවල් හදයිද මේ ලෝ හොල්මන් කරන්නේ රකුස් නෙමෙයිද බය කියන එක මම කිසිදාක දන්නේ නැහැ හොල්මන් බොරු එහෙම ආවත් මං ඔට්ටුයි මොකද උඹලා ගොළුවිලා වෙනලි වෙනලි බුදෝ विस्तरी ඉතින් අවුරුදු දහස් ගණනක් මේ ජීවත් වෙන්න පුළුවන් උනේ කොහොමද කියලා කියන්න බලන්න මට කරුණා කරලා. විචිත්‍ර මන්ත්‍රකාරයෝ. මගේ නරක වැඩින්ද මාව මේ බන්ධනියට ගෙනත් දැම්මා. හැබැයිටම ඔයා දැන් ඕකෙන් නිදහස් වෙන්නේ කොහොමද? කවදාරි කවදාරි හොඳ දෙයක් කරුවොත් විතරයි මාව නිදහස් වෙන මේ බන්ධනියෙන්. වෙනවා. ආ එහෙමනම් ගියරකුස්කෙන් අපිව බේර ගන්න පුළුවන්ද ඔයාට? ඒක මං කරලා දෙන්නම්. ડોක්ටර් මාව බේරනවා මං ડોක්ටර්ව බේරනවා. එතකොට අපි දෙන්නම නිදහස්. ඔන්න බලා ගන්න මගේ මන්තර සූත්‍ර කොහමද කියලා. එන්න යන්න මාත් එක්ක. තට්ටුවෙන් ගැලවෙන්න බෑ. ගැලවෙන හැටි කියනකෝ. බොස් තමයි අපිව මේ ගෙනාවේ වලලන්න. දැන් ඉතින් අපිව ගොඩ ගන්නවා. මෙතන නිකන් මම පිසු නටන විදිහකට මේ මහනාකට කවුරුවත් නෑ මෙතන වලලන්න. වලලන්න දෙයක් නෑ. අපුව වැළලිලා තව ටිකකින් හුස්ම ගන්න බැරි වෙයි. හුස්ම නැත්තම් මැරෙයි අයියෝ. දෙයනේ. හුස්ම නොගත්තත් මොකෝ කන්න තියෙනවා නම් මගේ අපේ. මේ මේ ඇහෙනවද වැළලිලා අපි ඉවරයි ආ මර්ටින් හොය පුදුර දැක්කද කවුරුත් දැක්කනේ මම විතරයි දැක්ක අතට මර්ටින් දොර නැතන හා බලන්න බලන්න මෙතනිය මෙතනිය බොන් ස්තුති ගියර හුස්ත බව අඳුර ගන්නත් බැරි කොහොමද නපුරන්ට කරපු වැඩ කොහටද හැබැයිට මේගොල්ලෝ මන්ත්‍ර බලින් යව්වේ ඕ පොඩ්ඩක් නවතින පොඩ්ඩ අර දොස්තර නේද අපිට පාර පෙන්නුවේ දොස්තර අපි රැට්ටුව වරලා යන්න වරලා යන්න තුපතෝ ආ දියරකුස් මොකද මේ වලේ බහැගෙන කරන්නේ කරුණා කරලා ගොඩට එන්න ඉක්මනට ගොඩට එන්න ඉක්මනට ගොඩට එන්න කරුණා කරලා එන්න සොහොන් දෙස්ටි ඕල් මං කරනවා අපිට ගැලවීමක් නැහැ පොළොය අතින් නම් එනවා අයව ඔලෝ බලන් යන්නද කියන්නේ අර අර තියෙන දොර එතනින් ඇතුල්ලෙමුකෝ හරි ඉක්මන් කරලා යන්කෝ එන ඉක්මනට යන් දැන් මොකද ඔයා ඊළඟට කරන්න යන මන්ත්‍රය හැබැයිටම නරකයන්ගේ මොලේ පිස් වෙන හොල් මම් මන්ත්‍රයක් ඒස් වහ
අපි මෙතනින් කොහොම හරි ගැලවෙන්න බලමු. අස්සක් මුල්ලක් නැර හොයමු පිට වෙන්න තරක් තියනවාද කියලා. ඒකයි දැන් කරන්න තියෙන්නේ. මිනිහා දෙයියා. मेरा दुर्वाल हेम तेनम कोई हरिद केला अभी कहुमद होया गान करंट तीन एक अभी बेदिला एक एक पैतत्यां अमत भाई उन्हें होंदर में कोई दिगी राकु सागे काटती है यहाँ दे अनवा में हाँ दे अनवा जब कोई देगोल है बैठम राव मटे गिंग घर की लत है दिलाती तावा कोल्ले कोई सात तुटी का कोई आवा उन्नत पाड़ा वाकी गैनुआ उन्हों दोया में कीवन है बैठम ये टोमी मागे मित्रों ही निदान ने दोया है बैठ उन्हों देगोलन टोया कली අපි ගිහිලා දැන් ඒගොල්ලන්ව හම්බ වෙලා යමු. ඒචා. තනකොළ පෙත්තා සුන්නුහෙන් ඉන්නකෝ. මම මේ දොරරින්න පුළුවන්ද කියලා බලන්න. ડોක්ටර්? මෙහෙත්තාවද? ආ, වරක්කුසානේ. තවත් නෑමක්. මෙහෙමද හොඳ වැඩ කරන්න යා. බය වෙන්න එපා ડોක්ටර්. මම නරක වැඩ මීට පස්සෙත් කරන්නෙම නෑ. ඔක්කොම හීනා එහෙනම් ඩෝන් ගෑවේ හීනේ හීනෙන්ද අපිවම බඳගත්තේ හ්ම් කොහොමද මෙහාට ආවේ මෙල්ල ඉන්නවා එක කරපු මන්ත්‍රකාරයා දැක්කද දැන් මාව ගැලවෙන මන්ත්‍රේ කියලා පොරොන්දු වයිස්ද කරන්න මොකද්ද ડોක්ටර් ඔය කියන මන්ත්‍රේ අතුරු දහන් වෙලා යන මන්ත්‍රේ අද අනුන්ට උපකාර කරලා අවුරුදු දහස් ගණනක තිබුණු සාපෙන් ගැලවෙන්න යනවනේ හොඳ කිරීමේ ගුණ දෙන යාතිකාව කියවලා මං බන්ධනෙන් නිදහස් වෙලා ගමලට බලා යනවා එහෙමයි වන්දනෙන් ගැලවීමට නියමය අපේ තනකොළ පෙත්තා ගෲප් එකේ හොඳට ඉෂ්ට කරන්නේ ඕන්නේ කට්ටු කට්ටු ඕන්නේ කට්ටු කට්ටු අනවින කොඩි වින බැංගිලි හුණි යන්න නොඑක් ජාති හිත හොඳ නම් පිරිසිදු නම් වදින්නේ නෑ ජාති ජාති ඕන්නේ කට්ටු කට්ටු ඕන්නේ කට්ටු කට්ටු එනෙක් නාන හිතින් සිටේ ඉරිසියාව මානන්නු ඒ සිටිවිලි මන්තරෙම්ම නෙක කොටි වින කරගන්නු ඕන්නේ කට්ටු කට්ටු ඕන්නේ කට්ටු කට්ටු අනවින කොඩි වින පැන්නිලි හුණි යන්න නොඑක් ජාති හිත හොඳ නම් පිරිසිදු නම් වදින්නේ නෑ ජාති ජාති ඕන්නේ කට්ටු කට්ටු ඕන්නේ කට්ටු කට්ටු වගේද නැ පියක් දැතට ගන්නු මූණ එක තරහ වෙලා නහය කපන් දඟලන්නු ඕන්නේ කට්ටු කට්ටු ඕන්නේ කට්ටු කට්ටු අනවින කොඩි වින පැන්නිලි හුණි යන්න නොඑක් ජාති හිත හොඳ නම් පිරිසිදු නම් වදින්නේ නැ ජාති ජාති ඕන්නේ කට්ටු කට්ටු ඕන්නේ කට්ටු කට්ටු විනින කොඩි වින පැන්නිලි හුණි යන්න නොඑක් ජාති හිත හොඳ නම් පිරිසිදු නම් වදින්නේ නැ ජාති ජාති ඕන්නේ කට්ටු කට්ටු ඕන්නේ කට්ටු කට්ටු
මුත මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මුහුද මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි හොඳ කෑම මල් පිපිලා හොඳ කෑම අම්මෝ මම්මේ කොහෙද කන්ද උඩට ඇයට බැලගරියෝ අර මොකෙක්ද අර කන්ද උඩ ඒක ගලක් මේ අපේ හිපෝනේ ඕ මං කකා ආවා හැම තැනම රසවත් මල් කෑම නොකාම ඉන්න බැරි වුණා දන්නේම නෑ පල්ලමට වැටුණා මෙන්න කඳ පුපුරනවා බේරගනියෝ බලන් ඉඳලා බෑ මොකද්ද කරන්නේ ඉක්මන් කරලා කරමු සත්තුන්ට උදව් කරන්න පුළුවන් දොස්තර හොඳ හිතට විතරයි ඉතින් එක්කන් එනවා එක්කන් එනවා ඇයි මම ඔහේ යනවා ඔයා පිරිමියා මට බෑ ඉක්මනට බය ගුල්ලා මම බය නෑ අන්ත බයයි එහෙමද ඔන්න බලනවා පිරිමි මෝඩයි රවට්ටන්න හරිය ලේසි ඩොක්ටර් හොඳයිද ඩොක්ටර් හොඳයිද ටොමි අපි හිපෝව කොහොම හරි බේර ගන්න ඉක්මනට යන්න ඔව් අන්න අතන තන ගල් තල්ල උඩට වැටුනේ ගංගෙන් යන්න ඕන පුදුමයක් හරි පුදුමයක් කොහොමද හිපෝ එතෙන්ද ගියා පෙරේත කමට කකා ගිහිල්ලා කන්දෙන් පල්ලෙහාට වැටුණා ද වෙලාවට ගල් තල්ලේ නැවතුනේ. ටොමි කල්පනාවෙන් නැව පදවන්නේ. මේවා අපි නොදන්න දූපත්. ගියේ ජඹුර දන්නෙත් නැහැ. සමහර විට සැඩපාරවල් තියෙන්න පුළුවන්. ගංගේ මෝය ගාව ගල්පර වගේ නපුරු දේවල් ඇති. ඩොක්ටර් හොඳ හිතගේ නැවේ සිග්නල් එකනේ අපේ රාඩාර එකට වැටෙන්නේ නේද බොස්? මේකෙන් ඔප් වෙනවා දොස්තර හොඳ හිත ළඟම ඉන්න බව. සිග්නල් එක ඉක්මනින් ලං වෙනවා. ආ අර තියෙන්නේ නැව. ඒක මෝයකට ගාවින් ගඟ පැත්තට හරවන්නයි යන්නේ. හරි. ගඟ දිගේ උඩහට යන්නයි යන්නේ. දොස්තර හොඳ හිත මේ පාර අපේ අතටම අහු වුණා වගේ පේන්නේ. අව් හැමදාම හවු වෙනවා. චව් චව් කියන්නේ ඇත්ත. අපි හැමදාම ගුටි කන එකමයි වැඩේ. මේ පාර එහෙම වෙන්නේ නැහැ. අපේ අතේ නැමට ආපිට එන්න බෑ අපිව පහු නොකර. දැන් දොස්තර කොටු වෙලා හොඳ හිත මේ පාර කොහෙද මගේ අතේ තීරණ යාළුව දොස්තර අපේ අතේ ඔව් අපි දොස්තර අතේ වහනවා ඔය කට වෙන දේ මම කියන්නම් හුණ කිව්වා වගේ අපි දොස්තර අල්ලගෙන අල්ලගෙන යනකොට අන්තිමට දොස්තර අපිව අල්ල ගන්නවා අන්න මං කිව්වේ නැද්ද දැන් ගහමු කිනුන් ගහපිය අපි සදයිනි කිඳමේ එරිලා මඩේ ගඟේ අඩිය මඩ නැව උඩට ගෙනියන්න බෑ අපිට කරන්න පුළුවන් සුළු වැඩක් අපේ බෝට්ටුව අන්න ඒකෙන් යමු වරෙල්ලා යන් 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 ඉක්මනට දුවලයන් තාම නාගන්නත් බැරුණානි මේරකුත් වැඩක් කළොත් ඒක නියමෙට ඇති ආයි ප්‍රශ්නයක් නෑ හොන්ටට ගුටි අව කපෙන කතා කියන්න එපා චව් චව් අපිට කරන්න තියෙන්නේ දොස්තර හොඳ හිතගේ නැවේ ගුලක් විදින එකයි එතකොට ඒගොල්ලෝ කට්ටිය දිය යට අපි කට්ටිය දිය උඩ එහෙම කරලා අපි සත්තු එක්ක කතා කරන රහස දැනගන්නේ කොහමද ගොඩට ආවම රහස කියයි ඉක්මන් කරනවා හරිම ඝන කැලාවක් නේ ඕ හිපෝ ඉන්න තැන පේන්නේත් නෑ ડોක්ටර් මේ මට පේනවා ගල් තල්ල උඩ අර ඉන්නේ ආන් ඉන්නවා
නිකන් ඉන්නවා කෑනකම් කොහොම මට මොකුත් පේන්නේ නැහනේ ඒකට මම මොනවා කරන්නද මේ පැත්ත පේන්න ඉන්නේ ඉන්නම කියා මටත් බලන්න ඕනේ කො තමුසෙ මේ පැත්තට එනවා එනවා කො මේ පැත්තට කරුණා කරලා ඔය කතාව නවත්තනවා කොහෙද ඉන්නේ අපෝ ආන් ඉන්නවා හරි ඉන්නේ හිපෝ කන්දපැත්තේ ආන් ඉන්නවා ආ හරි ඉන්නේ ඇත්තමයි ඉක්මනට ගිහිල්ලා කියන්න අපි එනවයි කියලා කාලබල නැතුව ඉන්න කියන්න හොඳද හොඳයි ડોක්ටර් මගේ හාමිනේ කිව්වා මම බයගුල්ලෙක් කියලා. දැන් එයාට හොඳට තේරෙයි මගේ වීරකම. ડોක්ටර් අපි දැන් කොහොමද මේක යුරට කිට්ටු කරගන්නේ? ටොමි අපි එතනට ගියාට පස්සේ ප්‍රශ්නේ විසඳමු. දැන් ඉක්මන් කරමු. මගේ බෙහෙත් බෑගයත් ලෑස්ති කරගන්න එපායි. අන්න බලන්න කවුද අර බෝට්ටුවේ ඉන්නේ? ડોක්ටර්ගේ නැව පස්සෙන් එනවා. මට පේන්නේ නම් උන් එන්නේ හොඳකට නෙවෙයි. ඉක්මනට ડોක්ටර් කියන්න ඕනේ. මම දැම්මම යනවා. තවත් කරදරයක් මාව බේර ගන්නෙ නැද්ද බය වෙන්න එපා ડોක්ටර් හොඳහිට බේර ගන්නවා කිව්වොත් බේර ගන්නවා ડોක්ටර් හොඳහිට ડોක්ටර් හොඳහිට ඔන්න සතුරු පස්සෙන් සතුරු කොයිද රකුස් කේවුම් වෙන්න ඇති අපි උන්ගෙන් හැංගෙම් අතුලට කපමු ඉක්මන් කරන්න උන් යනකල් අපි මෙහෙ මුවා වෙලා ඉඳි ડોක්ටර් අපි කුඹ ගහ පේනවනේ ඒකනම් ඇත්තටම කොහොම හරි අපි එක වහන්න ඕනේ. චිම් ඔයා ගිහිල්ලා ඔයාගේ යාළුවෙක් ඇවිල්ලා අතු වලින් කුඹ ගහ වහන්න ඕනේ. තේරුණාද? හරි කැප්ටන් මගේ යාළුවොත් එක්ක වැඩේ මන් නියමට දෙන්නම්. තව අතු ටිකක් කතන්ට. ඉක්මන් කරනවා ඉක්මන් කරනවා. වැඩි වෙලාවක් නැහැ. ඔන්න දැම්මා. තව අතනට අඩුයි. ඈ මේ මොකද මේ? හෙවන්නට හොඳයි. කල්පනාවෙන් යන්න ඕනේ දොස්තර හොඳයිද දැන් ළඟම ඇති ආ එනකම් මග බලාගෙන ඇති තව ටිකකින් කුටි මුරයක් චවු චවු තමුසේ සංචව් වෙන්නද හදන්නේ හරි අනු නවපව කරන් ගියා බලපත්තන් ගන් කවුරුත් ගියන උන්ගෙන් බේරුන සිම්කේ යාළු යපිය බේරු දැන් අපි කන්දුවට නැගලා හිපෝ බේරගන්න බලමු කොහොමද අපි යන් ටොමි බිග් බර්ඩ් ඔයා ඔය ඉතින් මට කුසියට වෙලා ඉන්නනේ කියන්නේ මං ඉතින් හැමදාම උයනවා උයනවා අනේ ડોක්ටර් මට මේ පිටිපස්සෙන් පිටිපස්සට ඇවිල්ලා නිකන් නිකන් කලන්තේ වගේ ආ ටොමි සමාවෙන්න හැරෙනවා අනිත් පැත්තට කොයි පැත්තත් එකයි ආ මේ පැත්ත මම දැකලාම නැහැලු. බලා ගන්නවාකෝ. යන කොටපේන එයි මට. අන්න ડોක්ටර් හොඳ හිත. මම කිව්වේ ඇයි කියලා. අම්මේ ඇතියන්තම් මාව බේර ගන්න ආවා. හුන පල්ලමක් නෙවෙයි. ડોක්ටර් මෙහෙ ඉන්නේ. ඕ භයානක තැනකනේ ඉන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි මෙතනට යන්නේ කොහොමද කියන එකයි. ડોක්ටර් මෝටර එකක් නේද? ඕ දොස්තරගේ නැව එක මෙතනනේ තියෙන්න තිබුණේ. මම හිතන්නේ කොහේ හරි මේ අයිනක හැංගිලා ඇති. බොස් අන්න ගල් තල්ලේ හිපපොටේමස්. අර ආන්න ගල් තල්ලේ හිපෝමක් කරනවද මං අහන්නේ. ආව් පරිසරේ නරඹනවා ඇති ආව්. හොඳට හිතේ තියාගන්නවා අපි හොයන්නේ මේ හිපෝ කෙනෙක් නෙවෙයි ડોක්ටර් හොඳ හිතවයි තේරුණාද යමන් තව හයියෙන් තව හයියෙන් තව රකුස් කේඋන් ගියා යන්න වැඩේ හරි හොඳ වෙලාවට බෝට්ටු සද්ද ඇහුණා අපි ඉක්මන් කරමු ડોක්ටර් ඔව් දැන් මට උදව් කරන්න ඔය දෙන්න මාව උස්සගෙන ගල් තල් උඩට ගෙනියන්න ඕනේ දැන් එච්චරයි කරන්න තියෙන අපිට ඒක බයానක වැඩක් හිපෝ බේර ගන්න නම් එච්චරයි කරන්න තියෙන කියනවා නම් අපි කරලා බලමු. වැඩේ හරි. වැඩේ හරි. හරියට හරි. ඔන්න හිපෝ. ડોක්ටර් එනවා. ආ දැන් මෙතනින් බලන්න මාව. ડોක්ටර් හොඳේතර පිංසිද්ද වෙනවා ડોක්ටර් මාව බේර ගන්න මෙච්චර දුර ආපික ගැන. ඔව් ડોක්ටර්. අනේ ડોක්ටර් ඉක්මන් කරන්න. මං කලබල වෙන්න එපා හිපෝ. අපි ඔයාව බේර ගන්න. හා. ඒ මොකද වෙන්නේ? ගල් ගැලවෙනවා. කලබුරුල් වෙනවා ડોක්ටර්. ඉක්මන් කරන්න. කොහමද හිපෝ බේරගන්නේ? උස්සමු.
දැන්නම් තුවාලේ හොඳ වෙයි. ඕන බෙහෙත් දැම්. හැබැයි ටික දවසකට ඇවිදින්න බැරි වෙයි. තේරුණා? ඒකෙන් දා ටිකක් පරිස්සම් වෙන එක හොඳයි. ඇවිදින්නේ කොහමද උඩේ ඉඳන්? හරි, අපි කල්පනා කරලා බලමු. එච්චරයි. හිතයක්නම් පත කුඩාද කියලා කතාවක් අහලා තියෙනවා. ડોක්ටර්. කලබල වෙන්න එපා. මං උඩින් හරි ගෙනියන්න. ඒ බැලුමකින් නැවෙන් රෙදි අරගෙන මම මේක හදන්න. කිම් ගිනි ගොඩක් ගහන්න ඉක්මන් කරලා. අනේ ડોක්ටර් මට බයයි ડોක්ටර් උඩින් යන්න. ඇත්තටම බයයි. මං ලොකුයි. ලොකු නෙවෙයි ඇඟේ තෙල්. බැලුම කොහොමද උඩ යන්නේ? මට තේරෙන්නේ නැහැ ડોක්ටර්. රත්තුණු හුලඟකින්? රත් කරපු හුලං හරියට හයිඩ්‍රජන් වගේ බර අඩුයි. එතකොට රත් කරපු හුලං බැලුමත් උස්සන් ඉහළට ඇදෙනවා. එතකොට ඕන බරක් උස්සන් ඉහළට යන්න පුළුවන්. ඉතින් හිපෝට උස්සන්න පුළුවන් ලොකු බැලුමක් අපි හදමු. එච්චරයි නෙමෙයි. එතකොට මේ ප්‍රශ්නේ ලේසියෙන් අපිට විසඳ ගන්න පුළුවන් වෙයි. එහෙමනේ. මං නම් හිතන්නේ ඔය වැඩේ හරියයි කියලා. ડોක්ටර්! 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 ජෝජ් මොකද මේ කලබලේ? හිපෝට ධෛර්යය දෙන්න සින්දුවෙන් පුළුවන්. ඒ කොහොමද? සින්දුවෙන් පුළුවන් වන මුර්ගේ උනත් මෙල්ල කරන්ට. සුළඟ සුළුයි රෙදි බරනේ. එය සුළු කොට තකන්න එපා. සුළු වෙන්නේ නැන. සුළඟ රත් සුලි සුළඟ ඇති වෙනවා. කුස්මඩින්ග දින සුළඟම මාගස් පඳු බිමලනවා. විතැත්නම් පත කුඩාය කිසිම විටක සිතන්න එපා. බය වුණොත් සමදා කිසිම වැඩක් බැරි වෙනවා. බය බය කරගත්තොත් කවදත් දය හිමි වෙනවා. හොඳ හිත නිරතුරු හද මත උරසඳමින් බබලනවා. හිත ඇත්නම් පත කුඩාද කියන වදන සිහි වෙනවා. සුළඟ සුළුයි රෙදි බරනේ. එය සුළු කොට තකන්න එපා. සුළු වෙන්නේ නැන. සුළඟ රත් සුලි සුළඟ ඇති වෙනවා. කුස්මඩින්ග දින සුළඟම මාගස් කඳු බිමලනවා. හිත ඇත්නම් පත කුඩායි කිසිම විටක සිතන්න එපා. දන්නා මට පුළුවන් ડોක්ටර්. ආන්න එහෙමයි ජයගන්න. සින්දුවෙන් ධෛර්යය නම් ආවා. ඒත් ටොමි ඉක්මනට නැවට ගිහිල්ලා ඒ රුවල් රෙදි ටික කියන බලන්න. හොඳයි ડોක්ටර් මං එනං ගිහිල්ලා එන්නම්. ටොමි පොඩ්ඩක් ඉන්න. නැවේ කට්ටියත් එක්ක එන්න. හරි ડોක්ටර්. චිම්ට කියන්නේ යාගේ රිලව් යාළුවෝ ටික ගේන්න කියලා. හොඳයි ડોක්ටර්. එනං මං ගිහිල්ලා එන්නම්. ආ අනේ මන්දා ડોක්ටර්. අනේ මන්දා මේ වැඩේ හරියයිද කියලා. මට නම් බයත් වගේ. ආ මොකද සද්දේ? ආ ඒ මේ බෝට්ටුවේ හුටුටු සද්දේ නෙවේ. ඒ වගේ නෙවේ යහුනේ මේ ඉන්න වගේ. අරයි තැන්නේ? අර පැත්තෙන් ඇහෙන්නේ. බෝට්ටුව හරවනවා චව් චව්. හරවන්නම් බෝස්. හරිව්. මේ ළඟම ඇති. පාටම කොට ඇහෙන්නේ නෑ බෝස්. කොටේ ඉස්සරහා බලාගෙන පාත් වෙන මොකටද පාත් වෙන්නේ මම කිලින් මේ හොල් බාත කොද මෙයා කට මම දැක්කද කලතුනා දැක්කද ආහා මම යටින් ආව දැක්කද මම ලයිසන් ගත්තේ ඇන්ඩොප් දීලා නෙවෙයි තේරුණාද දැනගන්න මේක හොඳට තව ලනුව ටිකක් කෙව්වම ඇති වෙයි චිම් ඉක්මන් කරන්න මේ මැස් මාස්සේ හුලං යයිද දන්නේ ගියොත් නම් ලෙඩේ කලබල වෙන්න එපා ටොමි අපි වැඩි වෙන්න හුලං පැක් කරලා යමු පොඩ්ඩක් පිට වුණත් කමක් නැහැ නේ එතකොට තේරුණාද ඔයාලට ගින්දර නම් දැන් හරි ડોක්ටර්. අපි ඉක්මන් කරමු. රකුස්ගේ කට්ටිය අපිව දකි. අන්න කවුද කන්දේ ඉන්නවා? ડોක්ටර් හොඳ හිත නේද? අර පේන්නේ නැද්ද? මිනිහා පැනලා යන්න හදන්නේ බැලුමක නැගලා හිපෝගේ පිටේ. අර බලන්නකෝ පේන්නේ නැද්ද? ડોක්ටර් හොඳ හිත බැලුම නැගලා පැනලා යන්න හිපෝගේ පිටේ නැගලා. චිම් ගින්දර හොඳට පත් වෙනවද? ආ නියමෙට දිනනවා. ඉක්මන් කරලා අපි අර කන්ද උඩට නැගිමු. ඔන්න දැන්ම කොටින් යන කියරේක. ඔක යවනවා චව් චව්. ඉක්මන් කරලා යවනවා කො බලාගෙන ඉන්න තරවස්. අන්න රකුස්ගේ කට්ටියනෝ. මම රකුස් වෙනවයි කියලා. ආන්න බලන්න. ආන්න බලන්න. ඔව් මේක නැග්ගනවා කන්ද උඩට ඉක්මන් කරලා ඉක්මන් කරලා. දැන් වෙලාව හරි. චිම් අතාරිනවා. හරි ડોක්ටර් හරි. මම ලෑස්ති නෑ. මට බයයි පොඩ්ඩක් ඉන්නු.
ඉන්න වෙලාවක් නෑ මෙතන. ආ අම්කොට්ටි වෙලා. ආ ඔය තදි හිපෝ කොහමද ඉගිලෙන්නේ? නකුස් ලං වෙනවා වගේ. අනේ මට තව ටිකක් වෙලා කල්පනා කරන්න දෙනවද? කල්පනා කරන්න දෙනවද? කල්පනා කරන්න වෙලාවක් නෑ. ජිම් පතරිනෝ. අරෙල්ලා මෙහාට හරවනවා. අපි දැන් උන් පස්සේ එළවමු. චව් චව් හිමින් ඇවිත් වැඩේ කෑවනේ. කෑවක් මාවයි කෑවේ ඕනම් බලනවා මගේ ලයිසන් එක. අනේ ડોක්ටර් මම තාම ලෑස්ති නෑනේ. තා පොඩ්ඩක් කියලා ඉඳලා බලමුද? ඇස්සර්ලා බලනවා. අපි හුඟක් දුර ගිහිල්ලා තියෙන්නේ. මට බය ඇස්සර්ලා බලන්න. බය වෙන්න එපා පොඩ්ඩක් ඇහැරලා බලනවා. ඔව් මයි ඉගිල්ලනවා. මම ඉගිල්ලනවා. දඟලන්න එපා. දඟලන්න එපා රෙද්ද ඉරේ. පස්සට බර වෙනවා පස්සට. කොහොමද? කොහොමද මම පස්සට බර වෙන්නේ? ඔය ඔලුව ඔසලා බලනවා. පස්ස පාත් කරනවා. මෙන්න මේ වගේ නැත්ත පාත් කරනවා ඔලුව ඔසනවා. අපි ඇඟට එන්නේ. අපි ගිහින් නැව ලෑස්ති කරමු. ඔව් ඔව්. කකුල් හතරෙන් එන මම කොහොමද ඉගිල්ලෙන්නේ? දඟලන්නේ තු ඉන්නකො උලඟ තියෙන නැව අතට. තව පොඩ්ඩකින් අපි එතනයි තේරුණා. ඔය බර පොඩ්ඩක් ඉස්සරහට ගන්නවද හිපෝ? ඕන් එහෙනම්. ආන්න හරි. අන්න එහෙම. ම කන්දක පොඩ්ඩක් කෙල්ලුවා. මෙන්න මෙහෙම එක පහක්. පස්සට පස්සට දෙනවා ඔලුව උස්සනවා නැත්ත පාත් කරනවා පාත් කරනවා දෙපැත්තටම හරියන්න කැරකිලා කියලා ඕන් ගියා චව් චව් පස්සෙන් එළවනවා ඉක්මන් කරලා එන්න ડોක්ටර් හඳයිද ඉක්මන් කරලා අපේ ඇඟට වැටෙද දන්නෙත් නෑ මේ පැත්තට කපන්න මේ පැත්තට මේ පැත්තට දැන් ඉක්මන් කරලා නෑ මේ පැත්තට ගේන්න ඉක්මන්ට හොඳයි ડોක්ටර් මම මේනවා මේනවා මෙන්න එනවා මෝටර් සද්ද ඇහෙනවද රකුස්ගේ කට්ටිය වගේ අර බැලුම පස්සෙන්ම යනවා බලන් කිලිම මම කියාම යන තැන බලාගෙන යන්නේ නැතුව උඩ බලාගෙන යන්නේ මෝඩයා උඩ බලා යන්නේ බැලුම උඩ නැවෙ තියන්නේ නැතුව වෙන කොයි බලන්නද මෙයා මෙතන මොකක්ද කියන්නේ මන්ද ආන් උන් නැවට පාත් වෙනවා ඉතින්දී අපි උන් අල්ලගම්මු එල්ල ලැහැස්ති කරනවා ආ හරි බොස් ඒක යවුවා මම පිටකන යන්නම් ආ මම යන්නම් හොඳට යන්නම් මම හා ඔන්න බල යනවා සර වැඩි හෙමින් නැන්ට මේකේ බ්‍රේක් නැහැ නැව ඔయిత වඩා හයිය යවන්න ඒකයි කරන්න ඕනේ ආ ආන්නාරි නැව යටට ගෙනාවා බණ්ඩේ බණ්ඩේ අපෝ ඔන්න මම වැටෙනවා බය වෙන්න එපා හිපෝ හෙමින් බාන්න මම පොළොවට පය ගහනකන් තමයි මට බය තියෙන්නේ ડોක්ටර් හරි බණ්ඩේ හෙමින් 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 හිමි හිමි යාන් tangent කකුල් හතරම පොළවේ යාන් tam බාගත්ත හිපෝ නම් බාගත්ත නැවත් වතුරේ බෑ වුණා වගේ ඔන්න රකුස් කිට්ටු වෙනවා කියනවා ඕක ඒකවත් මුන්ට හරියට කරන්න බෑනේ ඉලක්කෙට වෙඩි තියාගන්න බෑනේ අපි අර වංගුවෙන් හැරුණොත් හරි ડોක්ටර් ඔන්න දැන් බලා ගන්නවා වෙඩි තියෙන හැටි ආ ඕ බස් හරියටම නියම ඉලක්කෙටම වැදුනා නේද ඔළුව හිල් කරන්න ඉස්සෙල්ලා ගන්නවා මාව එළියට රකුස්ලා පේන්න නෑ ડોක්ටර් ඩොමි රකුස් නපුරා කොහෙන් මතුවේද දන්නේ අපි හොඳට කල්පනාවෙන් ඉන්න ඕනේ තේරුණා බය වෙන්න එපා ડોක්ටර් මම උඹ නවත්ත ගන්නම් ડોක්ටර් හොඳ හිතට උදව් කරන්න නැතුව කාට උදව් කරන්නද එක් මං කරලා නැවට කිට්ටු කරනවා නැවපැත්තට තමයි මේ යන්නේ මෙයා මොනවා කියනවද බන්ද ඉස්සරහා බලනවා අර මොකද ලනුවක් වගේ ආ චව් චව් පස්ස බලන් එලෙව්වට මං උඹේ ලයිසන් එක කැන්සල් කරනවා අන්න ඒක දැනගනින් අනේ බොස් මට පස්සට එලවන්න හොඳට පුළුවන් ඒකට ලයිසන් එකක් දෙන්නකෝ හිපෝ දැන් මේ කරදරයත් ඉවරයිනේ මොකක් කරන්නද බලාපොරොත්තුව දැන් ඔයක මගේ කල්පනාව ડોක්ටර් සර්කස් එකකට බැඳෙන්න මොකද්ද හිපෝ පෙන්නන ෂෝ එක මුළු ලෝකෙම ඉන්න අහසින්ගිය හිපෝ මමනේ ડોක්ටර් ඉතින් මිනිස්සු මාව බලන්න පොලිමේම එන්නේ නැත පොලිමේම ඒක ඇත්ත අපේ තනකොළ පෙත්තස් කිව්වා වගේ හිත ඇත්නම් පත කුඩාද බයට
බය වුණොත් සමදා කිසිම වැඩක් බැරි වෙනවා බය බය කරගත්තොත් කවදත් බය හිමි වෙනවා හොඳ හිත නිරතුරු හද මත උර සඳමින් බබලනවා හිත ඇත්නම් පත කුඩාද කියන වදන සිහි වෙනවා මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මුහුද මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි මගේ ගොඩ බිමයි නව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි දොස්තර හොඳ හිත මමයි අසද්ද කරන්න එපා වරෙල්ල පොඩක් ඉන්නව බලන්නක කවුරුත් පේන්නේ නැහැ වරෙල්ල වාවියන් සර්ට් ලයිට් එක හරවුව ගමන් අපි යම් හරි ඉක්මනට අන්නුම් පැනගත්තා අපිත් දැන් ඉක්මනට එන්න සොඳුර අපි යම් බයයිනේ බය වෙන්න එපා මං ඉන්නවනේ මට ජීවත් වෙලා වැඩක් නෑ මම සියදිවි හානි කර ගන්නවා ඇයි ඇයි ඉන්න දෙය කියන්න බලන්න උඹගේ හාමිනේ බිලි දෙනවලු කොහොමද ඒක ඔයා දන්නේ මගේ කලුකුමී තෑගලු බෝටු රේස් එකේ බෝටු රේස් ඔව් ඒක ලොකු බෝටු රේස් එකක් මෙන්න පත්‍රේ බලන්න විස්තරේ බෝටු රේස් එක ගැන නම් තියනවා තමයි ඒත් කලුකුන් තෑගක් ගැන නෑ නේද බරුවට නිකන් කල්බල වෙලා ඉතින් එකක් නෑ කවුද ඕක කිව්වේ බය කරන්න විහිළුවක්ද කොහෙද මම හිතන්නේ කාගේද බොරුවක් ඔය මගේ කලුකුමි අල්ල ගන්නකොට මට ඇහුණා මම එතන පෝස්ටර් එක මේ තින් මේ බලන්න ඇත්තටම හරි පව් වැඩක් නේ ඔය කලුකුමි මගේ යාළුවෙක් ඒක බේර ගන්න ඕනේ නැද්ද ડોක්ටර් කලබල නැතුව බලමුකෝ ડોක්ටර් රේස් එක දින පොයට කලුකුම්බස් පාටියක් බේර ගන්න නම් කොහොම හරි රේස් එක දිනන්න ඕන දුක් වෙන්න එපා මිස්ටර් කලුකුම්ස් අපි කොහොම හරි බේරගමු. ඔව්ව මුකුත් ඕනේ නැහැ. අපි හොරෙන් ගියා. කලුකුමි ඉස්සුවා. නැද්ද ડોක්ටර්? හ්ම්. චිම්. හොර වැඩ හොඳ නැහැ. අපි නීතියට වැඩ. මම කියලා දිනවනේ. ඔව්. කොහොම හරි කමක් නැහැ ડોක්ටර්. මගේ කලුකුමි බේරලා දෙන්න. ඔව්. අපි ටෙරේස් එකට යන්. නැවතියත් කරන්න. ඉක්මනට ලෑස්ති කරන්න. වැඩේ හරි ડોක්ටර් නැවදියත් කළා අපිත් ලෑස්ති වෙමු චව් මොකද ඇහුනේ නැද්ද කතා නැත්තේ තමසේක බැටරි බැහැලද තවත් බලාගෙන ඉන්නවා ආව් ඇහුණා යටින් යන මයික් එක දානවා අනේ දැම්ම
මේ රේස් එකට කී දෙනෙක් තරඟ කරයිද දන්නේ නැහැ. අලුත් මොඩල් එකේ බෝට්ටුත් ඇති. පරණ උනත් අපේ බෝට්ටුව දෙවෙනි වෙන්නේ නැහැ. ඒක ඇත්ත. මේ කළු කුමියෙක් ටැග් දෙන්නේ මොන හේතුවකටද මං අහන්නේ? දිනපු පාටියට. එකෙක් දිනුවයි කියලා තව එකෙකුගේ ජීවිතේ පලි. රේස් එකෙන් බැරි නම් සල්ලි වලින් හරි අපි බේරගමු. කොහොම හරි ડોක්ටර් මොන ක්‍රමයකින් හරි අපි අහිංසක සතාව බේරගමු. චව් චව් කියපන් උඹට මොනවද ඇහෙන්නේ කියලා. රේස් උන් රේස් එකෙන් දිනලා කළු කුමාව බේරගන්නවලු. වව්. තරදුනත් සල්ලි දීලා හරි නිදහස් කරගන්නවයි කිව්වනමයි. ආ. හැබැයිට මුන් එහෙම කතාවක් කිව්වද? අපි රේස් එකෙන් දිනමු. එතකොට දොස්තර හොඳ හිත අපෙන් කළු කුමා ඉල්ලයි. එහෙම දෙන්න පුළුවන්. මමත් කැමති ඉන්නේ කළු කුමාත් කණ්ඩ හරියට. මොඩයා මොඩයා කළු කුමා පෙන්නලා දොස්තරගේ රහස ගන්න ඕනේ. දිනය සැප්තැම්බර් පළවෙනිදා. ડોක්ටර් හොඳ හිතගේ අදහස බෝට්ටු තරගෙන් දිනලා ඒ අසරණ කළු කුමියව බේරගන්න. දැන් නැව තරගයේ පවත්වන දූව දෙසට යාත්‍රා කරනවා. මේ තරගය ගැන ආරංචි වෙලා අපේ ලාතනකොළ පෙත්තා ස්කූප් එක දොරවල් වහගෙන බොහොම රහස සින්දු වගයක් හදනවා. සාකච්ඡා සාකච්ඡා කළු කුමාලු හිණ තියාලේ බතු යදා. හත් දිනෙකට එක කළු කුමෙක් මදි. මාට ඕන ගාඩ් දෙක. එතකොට අපිට තතුද? ඇයි වලික තියෙන්නේ කාට? නවත්ත කල්ලවක. නවත්ත. කළු කුම කටුවක්වත් දෙන්නේ නැහැ. අපි දොස්තරට ඉස්සෙල්ලා කළු කුමා ගන්න ඕන. තේරුණාද? හරි අරගත්තා. අපි ඌව කෑව. හරි නේද බෝ? නෑ නෑ දොස්තර කළු කුන්ට ආදරෙයි ආසයි. හේ මාත ආසයි. උඟාක ආසයි. මාත ආසයි. මට ඉතුරු වෙන්නේ නෑ වගේ. කන කතාව නවත්තපන්. बॉस्के කොටසත් මට ආව. කළු කුමාව දිනා ගම්මු. එහෙනම් හොඳ කෑම. මා කෑදරියෙක් නෙමේ කහවුචව්. අපි කළු කුමාව දිනුවාම දොස්තර එනවා බේර ගන්න. එතකොට අපි කියන්නේ සත්තු එක්ක කතා කරන රහස අපිට දුන්නොත් අපි ඌවනි දහස් කරනවා කියලා. දැන් උඹලට තේරෙනවද? කොහමද දැක්කද මං හදපු ප්ලෑන් එක? මොකට ප්ලෑන් එකක්ද? කළු කුමස් නැහැ අපිට එතකොට නේද අයියෝ. මස් එපා ඕන්නේ. දැන් මම අපි රේස් එකට ලෑස්ති වෙමු. අපි ලෑස්ති. දිනන්නේ මෙහෙමයි අපිට ඉස්සර වෙන බෝට්ටු සුන් කරනවා හොඳින් නෙවෙයි නරකින්. ඒකයි අපේ ප්‍රතිපත්තිය. මතකනේ. දැන් හැමෝම එකා වගේ නැගිටිනවා නැගිටිනවා. ආ. දැන් හැකොඩියට ආචාර කරනවා. වරබරම මන්දාරේ. අපි දිනනවා. කොඩියේ නම් වරකටවා. කියන ප්‍රතිපත්ති මුසා. සොර. කාමය. සුරා. මේක හොඳට මතක තියාගන්න ඕනි රේස් කියා වගේ නෙවෙයි ඒ පැත්තේ මූදු පතුලේ කඳු තියෙනවා මේ කඳු වල මුදුන් විතරයි මතුවට පේන්නේ මේ ළඟින් අපි බෝට්ටුවේ යනකොට කල්පනාවෙන් අපි යන්න ඕනි බෝට්ටු යඩිය කන්දේ පැත්ත ගෑවුනොත් අපි ඉවරයි තේරුණාද ටොමිට ටොමි මේක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඒ වගේ තැන්වල යනකොට දියඹට අල්ලලා යන්න ඕනේ තේරුණාද ටොමිට ඔව් දියරකුසත් එයිද අපේ ආවොත් කරදර ගොඩයි කවුරු ආවත් අපි බය නැහැ අපේ හිත හොඳයි ටොමි එන්ජින් එකට අවශ්‍ය තෙල් සේරම එකතු කර ගන්න ඕනේ කල්පනායෙන් වැඩ කරන්න ඕනේ ඉක්මන් කරලා තේරුණාද මම වැඩිපුරත් එක්ක තෙල් බැරල් වලට එකහුව කළා ඩොක්ටර් හරි දොස්තර යන්නේ රේස් එකට අපි මේ පාර ගිහිල්ලා කොහොමාරි දිනලා අර රහසක් දැනගෙන මෙන්න ඕන වෙනද වගේ නෙවෙයි අපෝ දිනමු දිනමු තවත් හොඳ නෑම පුදුමයි එහෙනම් ડોක්ටර්ගේ නැවේ වැඩ කරන්නේ ඔක්කොම සත්තු මේ අපේ ටොමි ඇරෙන්ට වැඩ කරන්නේ ඔක්කොම සත්තු චිම්ස් ඉන්නවා පෙත්තප්පු ඉන්නවා ලා තනකොළ පෙත්තස් ඉන්නවා දඩෝරිස් ඉන්නවා තව මේ අපේ ඇති මෙතන දුවන්නේ රේස් මේක සූ එකක් නෙවෙයි අපි ඒක දන්නවා අපි ට්‍රේස් කරන්න ඕනේ තේරුණා හැබැයිද කලුකුමකුත් ටැග්ගර දෙනවා කියන්නේ ඒ කලුකුමා අපේ පෙත්තප්පුගේ යාළුවෙක් මරන්න දෙන්න බෑ යාව කොහොමවත් අපිට මේ වටෙන්න පහරිද මම බය කරලා ගන්නද හදන්නේ නෑ රේස් එක දිනලයි ගන්න ඕනේ ගහුව අපි දිනනවා ආ එහෙම આવොත් ප්‍රශ්නයක් බතු වෙන්නේ නෑ රේස් එකට හුඟක් තරම් කරනවද හැබැයිටම ආ ඔව් රටවල් කීපයකින්ම අලුත් නිර්මාණ රාශියක් ඉදිරිපත් වෙලා තියෙනවා දැන් මං ඔන්න මේකට සීල් එක ගහනවා දැන් තරඟෙට වළංගුයි බොහොම ස්තුති දිනුවත් කලකුම්මස් මාතා අන්න කලකුමි ඉන්න අසන අර ඉන්නේ කලකුමි ආ කලකුමි
කොහොමද මේ දැක්ක කල් ඒ කාලේ මතක් වෙනකොට මට අනේ කියලා හිතෙනවා ඩොක්ටර් මේ කළු කුමී දුකෙන් ඉන්නේ හරියට මම පොඩ්ඩක් මෙතන තනි રાખીනම් ඩොක්ටර්ලා එතකන් ඉල්ලන්නේ ඒක හොඳයි යාළුවට බය වෙන්න එපා කියන්නේ අපි කොහොම හරි බේර ගන්නවා කියන්නේ බය නැතුව ඉන්න කියන්නකෝ හා අපි ගිහින් එන්නම් කළු කුමී එනම් හොඳයි ඩොක්ටර් මගේ යාළුවා මෙතන ඉන්න එක මට ලොකු සනසීමක් මගේ ස්වාමියා මතක් වෙනකොට මට එන්නේ කළු කුමී අඬන්නේ පා අපි නිදහස වෙන්නේ සටන් කරමු මන නිදහස සටනක් දාලා කකුල් දෙක විලංගු දාගෙන මේ බලනකො කකුල් දෙක ඒ ටොමි අර බලන්නකො අර අලුත් පන්නේ බෝට්ටු ලෝක හැම පැත්තකින්ම ඇවිල්ලා වගේ තරඟෙට ඒක තමයි ඩොක්ටර් මාත් බැලුවේ අර බලන්නකො ඩොක්ටර් වතුර ඇවිදින බෝට්ටුවක් පරද්දන්න පුළුවන් වේද උඹ මොකද පරද්දන්න බැරි කොයි දෙයටත් මූණ දීලා බලන්න ඕනේ ටොමි උත්සාහ ගන්න ඕනේ අර බෝට්ටුව නම් හරි වේගෙන් යන එකක් වගේ මං කිව්වේ අරක අර පින් හොර බරුවක් නැතුව නීතියට රේස් එක පැවැත්වුවොත් අපි දිනනවා දිනනවාමයි හෙද උඹ නගින්නේ බහැපන් දැන් හැංගිලා ඉන්නවා අපේ වැඩ ඔක්කොම රෑ වුණ ගමන් අපි පටන් ගන්න ඕනේ තේරුණාද හැම බෝට්ටුවක්ම අඩපණ කරන්න ඕනේ බොස් උන් පාටියක් දානවා ගැර බලන්නකෝ උන්ගේ ජොලි අදින් හමාරයි Everything's okay, everything's all right, everything's gonna be fine. Little Varuni, Saturday Saturday, hit the race again, Sammanit Ape, Ilangata, Halukumat Ape Ate. Everything's dandy, sugar and candy, look at the whole world shine. Everything's right, way out of sight, and everything's gonna be fine. Swing you, doing their thing, you life is just one big run. So be a good cheer, cause everyone's here. Sawan denna, sawan denna. Then, me maha boat to dawan tharange patan ganimata, itamat asannai. Mehi palmu dinuma, jatyantra kusalane samaga, rattal panahak barayati, ati vishesh kalukundi manava. එමන් නිත් කඩ කරුවත් අපිට සිදු වෙනවා ඔබවත් තරගෙන් ඉවත් කිරීමට. ආ ගුඩ් මෝර්නින් ඩොක්ටර්. කළු කුමා බේරගන්න ඇවිදලා ඉන්නවා වගේ නේද? දියරකුසත් ඇවිල්ලා ඉන්නවා. ටොමි මෙතන මොකක් හරි හොරයක් තියෙනවා වගේ මට පේන්නේ නේද? දියරකුසත් ඇවිල්ලා ඉන්නවා. අයියෝ අර බලන්න අර ඉන්නේ. දැන් තරගය පටන් ගන්න යන්නේ. කරුණාකරලා වැඩි සංඛ්‍යාව ලෑස්ති කරන්න. ලෑස්තිද? 1යි 2යි 3යි මේ මත් අපරාධයක් උන් යනවා බලා ඉඳලා අපි මෙහාට ආවේ කලබල වෙන්න එපා චව් චව් අපි ඊයේ රාත්‍රියේම මේ රේස් එක දිනලා ඉවරයි දන්නවනේ අයියෝ දිනුවා දෙලෑ හොඳයි දැන් අපි ඉක්මනට ගිහිල්ලා බලමු අනිත් ඇයින්ට මොකද වෙලා තියෙන්නේ කියලා ආ ය ය ය ඩොක්ටර්ගේ රෝද ගැලවෙන්න වනි ඕම අපරාධ हेलो गुलाटी से रोड गया मुकदमा मुदा हंदी का लगा थे हाँ वो एक अंगहंदे वैरक नेहरू को सिंह लाख वो का पुंबला उदारिंग में क्या बलपांग हाँ 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 फिबरा 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 डॉक्टर यानो हाँ जाओ उन बाहरी एक वैरी कला दे निकांग मोड़ पासन हंदे पार है तेल ने अभी निकाल दे मामाई बॉस තම්සේ කට වැඩි මේ බෝට්ටු කැඩෙන්න බෑ ටොමි අනුමානයක් නෑ මේකේ මොකක් හරි හොරයක් තියෙන්න ඕනේ තේරුණාද ඒක ඇත්ත ඩොක්ටර් නැත්තම් සේරම බෝට්ටු මේ විදිහට කැඩෙන්න විදියක් නෑනේ අර අර බලන්නකෝ බලන් ඉන්න එපා ඉක්මනට අඬ කපපන් කපපන් හා හරි හරි යෝ ඩවුන් මම හිතුවා හරි
මේවා ඔක්කොම දියරකුස්ගේ වැඩනේ ඩොක්ටර්. දියරකුස්ට මේ සැරේ හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. ඩොක්ටර් ඩොක්ටර්. ඩොක්ටර් ඩොක්ටර් ඉක්මනට එන්න සේරම තෙල් ඉවරයි. මොනවා? ඒක කොහොමවත් වෙන්න බෑ. තොමි ඊයේනේ ටැංකි වල තෙල් පිරෙව. ඇවිල්ලා බලන්න ඩොක්ටර්. කොහොම හරි මීටරේ පෙන්නුම් කරන්න එහෙමයි. බලන්න. අර. ඇත්තම නේන්න. ඉවර වෙන්න තව පොඩ්ඩයි තියෙන්නේ. මේක නම් වෙන්න බැරි දෙයක්. මොනවද උනේ හැබැයිම තෙල් වලට? කොහොම හරි රේස් එක දිනන්න ඕනේමයි කළු කුමා වෙනුවේ. ඒක ඇත්ත. ඒ තෙල් නැතුව ලැබේ තියෙන හැම තෙල් බිඳුවක්ම ගේන්න ඕනේ කොහොම හරි. රයිට් ඩොක්ටර්. අසව් අසව්. අපි අන්තිම තෙල් බිඳුව දක්වා සටන් කරනවා. මේ රේස් එක කොහොම හරි දිනන්න. සවන් දෙන්න දැන් රේස් එක උණුසුම් තත්ත්වකයි පවතින්නේ. ඩොක්ටර් හොඳ හිතගෙනව පහු වෙන ආකාරයක් අපිට පේනවා. අයියෝ අපි ඉවරයි. දැන් මෙහෙමයි තත්ත්වය. දැන් මෙහෙමයි තත්ත්වය. තුන්වෙනි තැන ඩොක්ටර් හොඳ හිතගෙන නැවට දෙවෙනි තැන දියරස ආ වේගවත් උත්සාහයක දෙනවා. වේගවත් උත්සාහයක දෙනවා. ඉදිරියෙන් බා අපිට පේනවා මූදු ඇවිදින්නා යන ආකාරය. නමුත් දියරකෝස්ගේ නැව වේගයෙන් ඉදිරියට එනවා. ඩොක්ටර් හොඳ හිතගෙන නැවේ වේගය එන්න එන්න අඩු වෙන ආකාරයක් අපිට පේනවා. ඩොක්ටර් ඔච්චරමයි තියෙන්නේ නැවේ තෙල්. මෙවෙන් ටික ටික තියන අපි දාලා බලමුද? කොයි දෙයකට උනත් චිම්ස් අපි පහු බයින්ට හොඳ නැහැ තේරුණාද? සතුන්ගෙන් ජය ගන්න නම් හොඳ හිත පතුරවන්න ඕනේ. ආන්න එකයි ලෝක නීති. ඒක රයිට්. හාමිනි බේරලා දෙන්න. මෙන්න දැම්ම අන්තිම බිඳුව. අර බලන්න එන්නේ මේ වේගේ වැඩි වෙන හැටි. ওই විදිහට ටික වෙලාවක් ඇල්ලුවොත් හරි. ආ, වියන්නේ වරකකු ලදි. හොම්බෙන් යන්න වැඩේ දෙන්නම්. කහමට කකුල් මාතුවා. ඇස් බෑව පෙරලා ගත්ත වගේ අඬු ගහන්නේ. දැන් අපි ඉදිරියේ ජය අපටයි ජය අපටයි. හෙලෝ, මේ කැප්ටන් කතා කරන්නේ එන්ජින් රූම් එකටයි. දැන් අපි වැඩි වේගෙන් යන්න ඕන නැහැ. අපිත් එක තරඟට එකෙක්වත් ඒ පේන තෙක් මානකවත් නැහැ. බොස් අපි සුද කොහෙද? මේ දෙනවක පේන්න දැඟට මෙනවා පිස්සු දොස්තර බලන්නක බොස්. ඔන්න බහු කළා. ඉක්මන් කරලා ඉලෙක්ට්‍රෝ මැග්නට් එකේ ස්විච් එක දානවා. බලන් ඉන්න එපා දානවා. දැන් බලමු දොස්තර වෙනද දේ. කරුණාකර සවන් දෙන්න කරුණාකර සවන් දෙන්න හරි පුදුමයක් හරි පුදුමයක් ඩොක්ටර්ගේ නැව දැන් ඉස්සර තර වේගෙන් එනවා වේගෙන් වේගෙන් එනවා ඉදිරියෙන් යන දියරකුසක් නැවට ලඟ වෙනවා දැන් ඔව් ඔව් තවත් වේගෙ වැඩි වුණා තවත් වේගෙ වැඩි වුණා පහු කළා පහු කළා පහු කළා ඩොක්ටර්ගේ නැව දැන් පළවෙනි තර ගන්නවා අපි දිනුවා සවන් දෙන්න මේ මහා බෝට්ටු දාවන තරඟේ මුල් තැන දිනාගත් ඩොක්ටර් හොඳේද සහෝගේ මිතුරන් දැන් වේදිකාවට ස්ටෙනවා අපට දැනගන්න ලැබී තිබෙනවා කැප්ටන් දියරකුස් කඩක් පල් ව්‍යාපාරයක් ගෙන ගිය බව. දෙන්න එපා තෑග්ග මේ තරඟ නීති විරෝධී කියා අපි ප්‍රකාශ කර සිටිනවා. රේස් එක පටන් ගන්න වෙලාවේදී නියමිත සංඥා තුවක්කුව පත්තුනේ නැහැ. තවමත් ඒක පත්තුනේ නැහැ. තවමත් නැහැ. ආ අන්න දැන් පත්තුනා. දැන් පත්තුනා. පස්ස පැත්තෙන් පත්තුනා. ඔව්. අම්මා. හරි චෝකා නම් නම් නම්. දුවලා ගිල නම් ගිය පාර වතුරෙන් මේ පාර ගින්දරෙන් ආ හරි චෝකා යම් 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 නම්. හොරබරු කරලා අසාධාරණෙන් ජය ගන්න බැරි බව මේකෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා එහෙමනේ දැන් අපි කලුකුමීට මොකද කරන්නේ අපිට තෑගි තියෙනවනේ පවුනේ රකුෂ්ට කලුකුන් තෑග්ග දෙමු ආ කලුකුමී හොඳටම බය වුණා වගේ තාපොන් දෙන් ඔගේ කට උන්සුප්පු කරනවා ඔබලම හිනා අඩි ගානක් වලක් කපලා අඩි ගානක් අඩියක් වත්තියල යන්න නුඹට බෑ පුතේ අනුන්ට
අනුන්ට කැපුවලි වැටෙන්නේ නුඹයි බුලි අනුන්ට කැපුවලි වැටෙන්නේ නුඹයි බුලි අඩි ගානක් බලක් කපල අඩි ගානක් අනුන් හෙලල අඩියක් වතියල යන්න නුඹට බෑ පුතේ උගුල් ඇදලා අගුල් දාලා මගුල් කන්න නුඹට බෑ පයලිස්සා ගියොත් කලට වැටෙනු වලක් වන්න බෑ බොරුවෙන් වැඩ බොරුවේමයි ගුරුවෙන් ජය ලබනු බෑ ඒවා තාවකාලිකයි අඩි ගානක් වලක් කපල අඩි ගානක් අනුන් දෙලල අඩියක් වත්තියල යන්න නුඹට බෑ පුතේ නුවැදලා මග අවුලා කෙනෙකු බිමට දමනු බෑ හැමදාමත් හැම කෙනාම බොරුවෙන් රවටන්න බෑ බොරුවෙන් බොරු මහ බොරුවට ආයුෂ වැඩි කලක් නෑ ඒවා තාවකාලිකයි අඩි ගානක් වලක් කපල අඩි ගානක් අනුන් දෙලල අඩියක් වත්තියල යන්න නුඹට බෑ පුතේ අනුන්ට කැපුවලි වැටෙන්නේ නුඹයි බොලි අනුන්ට කැපුවලි වැටෙන්නේ නුඹයි බොලි අනුන්ට කැපුවලි වැටෙන්නේ නුඹයි බොලි අනුන්ට කැපුවලි වැටෙන්නේ නුඹයි බොලි